පස්සේ මට ඇත්තටම තිබ්බේ වෙන ටාගට් එකක් නිසා මම ක්‍රිකට් අතහැරියා. ගැහුවා නම් මම 98 වඩා ප්ලේයර්. ඔව්. පොල් ගැහුවා. අපිව දන්නව බා මගේ විස්තරේ. මේ? ඈ? ජගා ඉන්නෝ. අයියෝ. මේ ඇයි බං ඌට මෙච්චර වද දෙන්නේ? කවුද වද දෙන්නේ? උඹනේ. මොකද්ද දෙනවද? වදේ කියන්නේ බලහංග ඇවිල්ලා වාත වෙනවා ඌට ප්‍රැක්ටිස් එකක් කරගන්න දෙන්නේ. මොන වාතයක්ද බං? උඹ මට වාතයක් නෙවෙයි බවින්කෝ. අකෝ මේ මටත් නෝන්ඩිය බං. வீட்டுக்கு பக்கம் போனேன். அம்மாவும் தங்கச்சியும் சொன்னிச்சு நீங்க வீட்டுக்கு போனீங்களா? கீன மகுலா சிங்கல் எங்கயா உங்க மட வேற என்ன மகே ஃபுல் ப்ராக்டிஸ் கல்லதீன்னே ஓவர்ஸ் பாலோ கிதர் ப்ராக்டிஸ் லை டைட் லை எனி கியான்னி இது மனாவ கில கமு கோயில இந்த யா யா கண்ணு உம்பட கண்ணு தீனன ஓன மகுலன்னி நத்தம் மங்க இப்பதுனே கண்ணு மன் தென தேயக் காணோ நத்தம் காகேதி பவுலக் காதி காணோ ஓ பங் உம்பட ஹெபென்னே மைகா கவதாவத் தேன்னே ஆஹா மே மைகா ஏகனே மாத் மே மோ அம்பெண்ட சமய ஹிட்டியே மாவ தனியமது மே மிலான் உம்பட கேட்டோனே மட மூது உம்பட தனிய கதா கா நே 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 அவுல இல்ல மே ஏகனே மே කෙල්ලෙක් ලයින් කෙල්ලෙක් අඩේ ජගම් මමනේ මචං සිංහල කෙල්ලෙක් ඒ සිංහල කෙල්ලෙක් මදු 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 දැන් කොහොමද වැඩි සෙද්ද නෑ බෑ තාම බැලුවා විතර උඹත් හදිහට නිකන් මූ වගේ සෙට් වෙන්න කලින් නිකන් යාළු වෙලා කසාද බැඳලා ළමයි හැදුව වගේ කතා කරන්නේ අනේ ජග சரி சரி ஹரி ஹரி அப்போ யமுக்கு இத்தருடி ஹெம்ம கதா கரும் டாங்க யங்க யங்க மங் හොඳ ஐடியாஸ் டிகா கோவாட දෙන්න මට தவாம் மச்சான் கெல்லோ செட் කරලා எக்ஸ்பீரியன்ஸ் නෑ කාටවත් ඔය ඔව් හැබැයි டிகா வியதம் වෙයි පොඩ්ඩක් வியதம் යනවා මම මූට කෙල්ලෙක් செட் කරන්න ගියා கெல்லோ මූට කැමති නෑ ඒ කියන්නේ මූ කැමති නෑ கெல்லோ මේ යංගනේ යන්න ඔයා හොයාගෙන මම මෙහෙ ආවේ නැත්තම් මම මේ වේ පස් පහ ගන්නෑ කන්තෝරු දැකලා නැති මිනිස්සුන්ට පෙන්නන්න මේ වගේ කන්තෝරු ආ ගොඩ් ස්තුති මේ අනුහස් කියන්නේ ඇත්තටම කවුද අනුහස් කියන්නේ දීලිනි යාළුවෙක් නේ නෑ නෑ අනුහස් කියන්නේ රදීෂ් මහත්තයායි කවුද අපිට තින් නෑ වෙනවා. ඒ කිව්වේ. දැන් මෙහෙමනේ. අනුවස්ට මල්ලි කෙනෙක් ඉන්නව අවන්ත කියලා. දැන් ওই අවන්ත මැරිකල්ලා ඉන්නේ අනුවස්ගේ නංගි කෙනෙක්. එතකොට රදීෂ් මහත්තයා නෑද ගම මොකද්ද? දැන් ওই අවන්තගේ අම්මා කියන්නේ මගේ නැන්දා. නෑ මට තේරුණේ නෑ. අය මුලින්දල කියන්නේ ඔබ. අනේ මේ සනත්ස අනුන්ගේ දේවල් හොයන්න එපා. අනුහසොයි අවන්තයි කියන්නේ එකම තාත්තගේ ළමයි දෙන්නේ. හැබැයි අම්මලා දෙන්නේ. තේරුණාද? ඒවත් කේස් එකක්ද? ඔය ලොකු ලොකු පවුල් වල පිටත පෙන්න උජාරුව තිබුණාට ඇතුළේ එන කේස් නේ.
එහෙම කේස් නැහැ. මොන කේස්ද? නෑ ඉතින් ගෑනු දෙන්නෙක් තියන් ඉන්නවනේ අනුහස්ගේ තාත්තා. අනේ අපිට නම් ඕවා වැඩක් නැහැ. අනේ අපිටත් ඕවා වැඩක් නැහැ. ඒකනේ මේ මං කල්පනා කළේ වෙන දෙයක්. එහෙනම් මොකක්ද? මේ රදීෂ් මහත්තයා ගැන. මං ගැන? මං ගැන මොනවද සරස්? නෑ ඉතින් මෙච්චර සල්ලි තිබිලා කොළඹ දේපළ තිබිලා මේ ලීනිල වගේ නොදියුණු පිටිසර හපුටු ගම් තෝරගන්නේ ඇයි බිස්නස් කරන්න? මොන ගම්? හපුටු ගම්? කියන කැත විතරක්? හපුට් එක් වගේ ඉඳගෙන? ආ මේ 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 මට ඒවා මේවා කියන්න එන්න එපා. ඔයා එහෙනම් ගම් වලට කේකව කියන්න එපා. ඉතින් ඇත්තනේ මං කිව්වේ. මෙතන අපිත් එක්කම ඇවිල්ලා අපේ යාළුවන්ගේ ගෙවල් රින්ගගෙන මේ මනුස්සගේ වාහනේත් ඇවිල්ලා දැන් කියන කැත විතරක්? ඇත්ත මං කිව්වේ. මේ සරත් සර්. ඔව් රදීෂ් මහත්තයා. මං ජීවිතේ විඳින්නේ සල්ලි හොලම නෙමෙයි. එහෙනම් මට ඕනේ ජීවිතේ විඳින්න. මට ඕනේ ලංකාවට දෙයක් කරන්න. මේ ලංකාව වෙනුවෙන් අලුත් දෙයක් කරන්න. හරි ඉතින්. ඒ වුණාට කිතුල් පරණයිනේ. කිතුල් ඉතින් අලුත් නෑ තමයි. හැබැයි දැන් මම මේ කරන ප්‍රමාණයෙන් මම මේ කරන පරිමාණයෙන් කිතුල් කර්මාන්ත කිසිම කෙනෙක් කරන්නේ නෑ. අපි නොදන්නවා වුණාට ඇති අප්පා. ඔව් ඉතින් ඇති. හැබැයි මම මේ කරන්න ආසාවයි. මෙයාගේ මේ පැලියව මම නම් කියන්නේ එච්චරයි. ආ මලවිකා අවුරුදු තේමීස රසකරන සෑම වීවා පැක් එකකටම වටවල ග්‍රෑම් 50ක්. කිස් සෝස් ස්කුයිසිබල් බොටල් එක. කිස් ස්කුයිසිබරි අනර්ගතම සෝස් රස පෙළ. මේ දන්නවද වැඩ? මොකද්ද? අනරුට සැරටම වැඩි පත්තු වෙලා. කාට? සියානියට. ඒ මොකද වෙන්නේ? අර ලයින් එක පාගපේකේ රිපෝට් එක ඇවිල්ලා. අප්පච්චී දැන් මොකද වෙන්නේ යන්නේ? මැච් ගානක් තහනල්ලු බා. පොටසිරි. ඕ බා. හැබැයි වයින් ගියා හොඳයි බා. ඒ මොකද? මැචස් දෙක තුනක් තහනම් වෙලා බේරෙන්නේ කොහොඳයි නේ බා. දැන් හිතපන් කවුට ලයිෆ් ටයිම් ක්‍රිකට් බෑන් වුණා නම් මොකද කරන්නේ? මාර ඩයල් යන. එයි. උඹව නැති කරන්න හදනවා. උඹ කියනවා මේ වයින් ගියා ඇතිලු. ඉතින් ඒ ඌ මේ මම නමයි කෝස් වෙනවා. කම් කම්. ආපහු එන්න උනේ මේ ආරංචියට. ෂයාන්ට මැච් අටක් තහනම් කරලා ICC එකෙන් රිපෝට් එකක් ආවා. ඒයි සර්? මැච් අටක් විතර තහනම් කරේයි කියලා? ෂයාන් මං ඇත්තටම පුදුම වෙනවා ICC එකෙන් මේ තරම් ලිහිල් දඬුවමක් ඔයාට දුන්නේ කියලා. සහ සතුට වෙනවා. මම ඇත්තටම බයෙන් හිටියේ. ඒයි සර්? ඇයි සර් කියන්නේ? ඔයා දන්නවද? ඔයා මේ කරපු වැරද්ද ඔයාගේ ජීවිත කාලෙම ක්‍රිකට් තහනම් කරන්න පුළුවන් වැරද්දක්. ඉන්කුවරි එක තාම ඉවර නැහැ. ඒ කියන්නේ? ඒ කියන්නේ ඔයා මේක කරේ මැච් ෆික්සින් කරන්නද කියලා හොයලා බලන්න. හා එතකොට ඔයාගේ account scan හොයන ඔයාගේ ගෙදර අයගේ account scan හොයනවා. ඒ හැමදේම හොයලා බලනවා. ඒක අතකට මේක හැමෝටම හොඳ පාඩම. තමන්ගේ අතින් සිද්ධ වෙන සුළු වැරද්දකින් හරි තමුන්ගේ ක්‍රිකට් එහෙම නැත්නම් ලංකාවේ ක්‍රිකට් නැති වෙන්න පුළුවන්. ICC තමයි අපිට සෙල්ලම් කරන්න පරිසරය හදලා දෙන්නේ. හැබැයි අපිට ICC එකත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒක ස්වාධීන ආයතන. කිසිම රටකට අවනත නැහැ. ඒගොල්ලෝ වැඩ කරන්නේ ඒගොල්ලන්ට ඕන විදිහට. තේරුණාද? ඕකේ රයිට්. ආයි ප්‍රැක්ටිස් වලට යන්න.
මල්ලි මම උඹට දෙයක් කියන්න ගියේ. මොකදයි? සමාදී ඔෆිස් එකේදී අපිත් එක්ක වැඩිය හොඳ නෑ නේද? ඔව්. ඉතින් ඒකයි අනිත් කෙල්ලෝ ටික සෙට් කරගෙන ඉන්නේ ආ. තමන්නේ ඇයි? ඒකෙදි උන්ගේ ආසාවනේ. අනික මේ උන් එකතු වෙලා මොනවා කතා කරන්නද? මේ අපි ගැන නෙවෙයිනේ. කොහොමද බං එහෙම කියන්නේ? අයියේ උන් හම්බුණා මොනවද දන්නවද කතා කරන්නේ? හ්ම්? උන් ගාන නේල් පොලිෂ් එකයි, ගාන ලිප්ස්ටික් එකයි, යන සැලුන් එකයි. එච්චරයි. බෝ වෙලා බලපන්කෝ. මා හොයලා බලන්නද? මං දන්නවනේ. බං දැක්කා තුන් දෙනාම කුටු කුටු ගගා ඉන්නවා. සමාජයට උන්ගේ බලය ලැබෙන්න නරකයි. හරි හරි ඉතින් ඔයා කියනවනම් මම පොඩ්ඩක් බය කරලා ගන්න. හලෝ. ඒ තාත කොහෙද ඉන්නේ? ඔෆිස් එකේ. මේ හරි. තාතේ ඉස්සෙල්ලාම ගිහිල්ලා ඉඳගන්නකෝ. වාඩි වෙලා තමයි ඉන්නේ මිනිහෝ. ඇයි කියපන්කෝ. මම මේ කියන්න යන ආරංචිය තාත්තට හිටගෙන අහන්න බැරි වෙයි. ඒකයි. මොකද්ද? තාත බය වෙන්න එපා. දැන් උඹ බය වෙලාද? මේ මා වයින් කළා. මම ටීම් එකෙන් අයින් කළා. මේ හේතුවක් විදියට මොනවද කිව්වේ? අර මගේ ඉන්ක්වයරි කිවර වෙනකම් මට එළින් ඉන්න කිව්වා. හරිනේ. හරිනේ. ඉතින් හරිනේ. මේ හෝ මද්ද මටයි ලැජ්ජාව. ඉතින් තාදී මම මේක හිතලා කරේ නැහැනේ. නේ? අද කො හිතලා නැහැ කියලා කියන්නේ? තාත්තේ මම මේක හිතුවේ නැහැ මේ විදියට පත්‍රිය කියලා. මේ යහන් දැන් මොකද කරන්න කියලා බලපංකෝ. මන් දන්නේ තාත්තේ. හරි හරි තමසේ ගෙදර යනකෝ. අපි ගෙදර හැම පස්සේ කතා කරමු. අයි මොකද වෙලා තියෙන්නේ? මොකද සයන් කියන්නේ? ෂේහන්න ටීම් එකෙන් එළියටම දාලා. දැන් මොකද කරන්නේ? මොකද කරන්න කියලා. හැබැයි මට ඔක හිතන හොඳේ. සේරම වතුරේ බං. ප්ලෑන් සේරම වතුරේ. දැන් මේමයි උගේ මතවාද වෙනයි මොනවා වුණත් ඉතින් කොල්ලෙන්නේ මචං. මචං මූ කියන එක මට තේරෙනවා බං. මූ කියන්නේ බං ඌ අපිට මොනවා කරත් මොනවා කිව්වත් බං අපි අපේ මනුස්සකම තියාගන්න බෑ බං. නේ බං. අනේ මේ පාලයන් බං යන්න රෝෂා. ඔබ මේ ඌට අකමැති වෙන්නේ ඔබ මස්සින වෙන්නේ නේද? නෑ නෑ සාන. එහෙම හරි නෑ බං. මොකද මං කැප්ටන් ඉදිරියේ ඉඳන් දෙයක් තියෙනවා. අපි අතරේ අවුල් තියෙනවා බං. එවුවට අපි හැමෝම ටීම් එක. ටීම් එකේ ඉන්න කරදරයක් වුණාම අපි හැමෝම මේකට බහින්න ඕන. නැත්ද රෝෂා? අනිවාර්යෙන් මචං. ඒ මචං. ආ මේ ඔය කතා නවත්තම බඩු වෙනවා බඩු වෙනවා බඩු වෙනවා බඩු වෙනවා බඩු වෙනවා. එන්න එන හොඳ පොට කොට නෙමෙයි. දැන් උඹට සතුට ඇතිනේ? මොකද මචං? මොකද්ද? මට උන දෙයට උඹට සතුට ඇතිනේ? මොකද මම මූ කියන්නේ? අයියෝ උඹ හින්දායි මට මේ හැම දෙයක්ම උනේ. හරිද? මේ කොහොමද මං ගෙන්ද උනේ? මට කියපන් කාටද අන්තිමට හයව ගැහුවේ? අන්තිමට හයව මට ගැහුවේ නේ. මේ මිනිස්සුන්ට මට බක් කල්ලුත් කියලා දින ගොණෙක් වගේ හැසිරෙන්න එපා. ඉවසීම සීමාව පන්න ගන්න එපා. බල ඔක්කොම උගි පැත්තේ. හරි? බල ඔක්කොම එකතලායි මට මේ දේ කරේ. මේ ඔයි. අරකෙක් උනාට කමන්නේ උඹයි කියන්නේ බා. මේක ICC සිංගප්පූරු රිපෝට් එක යන්නේ බා. අනික
බයිතු මේ අපේ තාත්තට වැඩ කරන්නේ ICC කියලා. හැබැයි බං වැඩ කළා නම් මට ඔයර කලින් අයින් වෙන්න තිබ්බනේ. මේ නිකන් වැඩ වැඩින් නැතුව පලයන් කොබ යන්න මැදිනි. මේ සානුබිදවා. මේ ඔබ මේක දරගනින්. හරිද? මේක හොද්දට අහගනින්. ඕකේ අම්මසා. බලිසයි මට මේ හැම දෙයක්ම උනේ. හරිද? මං තෝකෙන් මේකට පලි ගන්නවමයි. හරි? මේ ජීවිතේ මං අපායක් කරනවා. හ්ම්? ඒක හොද්දට මතක තියාගන්න. ඔබ ඉවරයි. ගැලඹ ගැලඹ කාතු වරටු. හරිනේ. උඹට දැන් සනීපයි නේ නේබා. ඕකනේ දුක්කුනේ. සිරාවටම දුකයි මචං. දැන් ඊට වඩා දුකයි බං දැන් මූ මේ පත්වලා ඉන්න මානසික තත්ත්වෙත් එක්ක කෙරින පිස්සු දැක්කම ඊට වඩා දුකයි මචං. අපරාදේ බං. ඕකේ. Nan grow it chemo Himalaya purifying name face wash kurula ivat karan nirogi samak laba denawa adal paren yan hari sarigama pada allan mokata da borusellan kanda den passen pallan me wede lesiyen wenna denna හිත නැලවෙනවා මල් මලිය දුටුදායි දන් නින්දක් නාවේ නැතිවා තමා නිල් සිලිලාරේ නයනියට මංමත් වෙලා කවුද කරලා දෙන්නේ හැම ගමකම වගේ අර හොඳ වැඩක් කරනවට අකමැති වුන් ඉන්නවනේ. ඒ වගේ එකෙක් මේ ගමෙත් ඉන්නවා ඉතින්. අවසානය දක්වා සටනේ කුසලානය වෙනුවෙන් ගැටුනේ අභියෝග ජය ගන්නමයි අපි ඉපදුනේ. මේ පැත්තකට ලින්දම් බං. තව වැඩක් කරගන්න කියවන්නත් වෙනවා. සවිචාරේ අන්නාදරේ මගේ පන්දිත කෙල්ල සිකුරාගේ නැකතක් බලා මං බඳිනවා දැල්ලා